లోෝ සිදුව නු සුප තැනකඩ සිගත දම සස්රाइब කරන්න. යිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසනපුුවත් විකාශ්‍යයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල ප්‍රථමින් අවධානය පුවත් සිරස් ථලවෙත. දහතුන අනර්ථකාරයේ බලාත්මක කරන්ට එපා! ෆ්‍රයිනිකායික බහනාහිමිබරුන් ජනපතිට කියයි. වසන්තව මරන්න හදපු විදිහ අද මාධ්‍යයට නම්ගම් එක්කම කියයි. හිතහොඳ කාන්තාව හැමදාම ගැබ්බරයි. චීනයටත් ඉන්දියාවටත් ජපානයටත් ඇමරිකාවටත් හැමෝටම හා කියන අපේ එප්පාලකීන් ගැන සහ නිදහස ගැන අදටෙලිවැකයෙන් දේශය පුවත් වෙතටයි ප්‍රථමයෙන් අවධානය. දහතුම් වුණ ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න එපා කියලා ත්‍රයි නිකායක මහනාහි විවරුන් ජනාධපතියෙන් ඉල්ලා සිටිනවා. උන්හසේලාගේ අත්සනින්යුත් ලිපියක් මගින්. දහතුන බලාත්මක කිරීම අනර්ථකාරී ප්‍රතිඵල වලට හේතුවන බවයි උන්වහන්සෙල්ලා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ. හනාහිමවරන්වින් නාාධපති රණනිල් වික්‍රමසිංහට යමුකළ ලිියේ උපුට ගැනීම්. දහතුන්වන व්‍යවස්था සංශෝධනය බලාත්මක කිීමේ අනර්ථකාරිත්වය පිළිබඳවයි දහතුන් වන වි්‍යස්ථथ ංශෝධනය पූර්ණවශවයෙන් ප්‍රියත්මක කිරීමට, විදයිකේ ලෙස ඔබතුමන් කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශය රාට තුළ දැඩි ව්‍යාකූලත්යක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. එඩම් හා පොලිස් බලතල පෞරානිික ඓතිහාසික ස්මාර්ක වාර්තා හා ආගිමක සමති න්‍යාමනය ඇතුළු බලතල ක්‍රාත්මක කිරීමට පළත් සභහ වෙත බෙල්. ලබාදීම රාට තුළ බෙදුම්වාදේ තව දුරටත්ක්‍රියාත්ම කිරීමට, ඉඩ ප්‍රස්ථාව විවර කරන්නකි. ට පරද දුරේ දරු දහයික ජනාධිපතිවරුන් විසින් දහතුන්ව ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැලකී සිටියේ රට්ට තුළ ඇතිවිය හැකි ව්‍යාකූලත්වන් හා. එහි අනර්ථකාරී බව අවබුල්ධ කරකත් නිසා බව ඔබ තුමන්ද මනාව දන්නා කරුණකි. ජනතා පරාධිපත්තිය ආරක්ෂා රීම වගකීමෙන් පවැනිී සිටින විදායිත ජනාධපතිවරයා මධ්‍යමරජයේ ස්වාධිපත්්‍යය බිඳවටීමට හේතුවන වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියත්මකකිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාධයට හේතුවේ රට. තුළ පපත්න ආර්ථිකර්ගද හමුවේ කලාපී හා ගෝලිය බලවතුන්ගේ සහයෝග ලාගැනිම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟ වීමට බලපෑම් එල්ලවද. රටේ බහමික කණ්ඩතාවේ හා ස්වාධීනත්වය අනතුරෙේ හෙලන මෙවැනි යෝජනාවන් ප්‍රීක්ෂපකිරීමට කටයුතු කළ යුතු බව මහ සංඟරත්නය ලෙස අපි අවධහරණය කරසිටමු නිදහසින් හැත්තැ පස් වනබි මානවත් සවත්වරය සමරණ අපි ශ්‍රීලාංකිකන් ලෙස ජාති ආගම් බෙහෙදකින් තුොරව. රටේ සුරක්ෂාවත් සමුෘදධයත් උදෙසා කැප වූ. ආකාරය පෙන්වා දෙන සාක්ෂී අපි ඉතිහාසය තුළබොහෝය දශක තුනකට අධික කාලයක්. මෙරට එහි අපි දැඩි අමිහිරි අධ්‍යකම රශ්ියකට මුහද ඇතමු. එහි රේචු බලපෑමට ලකූතුර ැගැ හිර පලාලත් සංවර්ධනය කොට ජනජීවිතය සුගිත මුදිිත කිරීමට රජය යුහුසළුව කටයුතු කළ යුතුව පවති මධ්‍යම රජ්‍යය වගකිව යුතුැිට ඇමති තනතුර දරමින් එම පළත්තුලින් පත්වන දශපාලන නායකින් හට ප්‍රදේශය සංවර්ධනය උදෙසා මෙන්ම ජනතා අිවෘදධය උදෙසා සුවිසල් කාරි භාරයක් සිුදුකිරීමට ඩ ප්‍රස්ථාව පවතින බව අපි හොඳකාරෝම දනිමු. එහෙත් දහතුන්නන ව්‍යවස්ථා සංශෝධනය බලාාත්මක කොට ඉඩ හා පොලිස් බලතල ඇතුළු ඉහෙත්තක බලතල පළාත් සමභවෙත ලබාදීම රජයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතුවන බව නොරහසකි එහයින් රටේ ස්වාධීනත්වය බහමික කණඩතාවේ හා ජාතික ආරක්ෂාව පිළිබඳ බර පතල ගැටළු නිර්මාණය කරන දහතුවන ව්‍යවස්ථා සංශෝධනය කිසි සේත් බලාාත්මක නොකළ යුතු බව මහා සංගරත්නය ලෙස මෙයින් අවදධරණය කර ඔබතුමට රත්මත්‍රයේ ආශිර්වාදය ලැබේවා. ඔබුට ගැනීම් අවසන්. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ත්‍රයිනිකායික මහනාහිමිවරුන්ට සිය ස්තූතිය පලකර සිටිනවා. ඒ දහතුන් වුණ විවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස. මහනා හිමිවරුම් ජනාධිපතිවරයාෑඇවෙත යොමු කරන ලද ලිපියම්බන්ධයනුයේ. අද ත්‍රයිනිකායක මානාක ස්වන්වහන්සේලා එදා විජිෂ්ට ප්‍රකාශයක් කරතිබෙනවා අපිදන්නවා අවුරු දිදහස් පන්සියක පලිකි තීතිහාස තුළ රට ආරක්ෂාකිරීමට අපේ ආර්මහා සගරත්නය කවදත් උත්සක වුණ කවදත් දිවිහිමියෙන් ඉදිරිපත් වනා ඒ සම්ප්‍රදායි අනුවයමින් අදත් තයින් කායක මහා සංගයාාණන්වහන්සේලා මෙ ප්‍රකාශ්ශයේ නිකුත් කරලතියෙනවා ඇති මහිතන්නේ අපේ ජාතිය ප්‍රනාාමය න්වහන්සේලාට හිමියව යුතුයි. මියදධාතුංගනි සංශෝධනය සම්පූර්ණයින් බලාාත්ම කළොත් අනිවාරිම්ම රට බිදැන්නට ට බෙදන්නට මඟ පෑදින බවපි දන්න නොත් මෙතින්දී අපිටිතා පුදුම සාගත දෙයක් අසල් ලැබනාා ජනතාවන්තු පිරමුණක් දෙන්නේකට පක්ෂයි කියේලා. වගේම මෙතමයි රනිවිරුවෝ විසනමද හ දී පුදුව මේ රටයඒකි ාාවවෙනුවෙන් රනුරු ධාහතර දාහක් අආබාධිත් තත්ත්වයට පත්වනාම් ඒ කරලා එසහෙම කරලා රක්කගත්තා ආරක්ෂා කරපුර් රට මේ තැටියගති කියලා ධහතුන් සංසෝධනෙන් දෙන්නට ජනතාවිිත්තු පිරිමුණ ඇත වශෙන්ම පක්ෂ වෙනවා නම් අහිතන්නේ ඒක රණවිරුවන් පාවාදිිමක්කැටයට තමයි ලන්න මේ සම්බන්ධෙන් ආ්ඩුවේ මතය මොල්මුණන වගේ ඕතා හරියට ලෙට නමුත් පොධිපරමිණේ මන්තිවරේ හැටියට මම මේක තනි කර ුරුද්ධයි. ඔබතුම තනිම සටනක් කරන්න දහතුනට ඔව අනිවාර් තනි සටනක් යැන කවු නැත් ම මේ සරන තනිනීම ග යනවා දේෂ් පුරවැසි කැටියටත් මගේ සම්පූර්ණය මම දීපුදා හෝ මගේ රටේ මේ ඒකේ බාවිම ආක්ෂා කරනවා. ැක් ඉන්දයාෙන් මොකක්හරි අපිට පොඩි බලපෑමක් තියෙනවා කිය බුතුම හිතේ නැ අනිවාරි න්දියයා ලපෑමක් තියෙනවා ම හිතනවා. දයානත් අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගහන්නනඇතුව. ඔුන් අපට අපේ රටේ දියුණුව සඳහා යම්කිසි දෙයක් කරනවා අප ඉතාම ආදරයෙන් ගෞරයෙන් බාරගන්නවාපතිරයගේ සනිමත්යක් දිහට එන්න දෙයක් එහම ැත්ම් කැබිට මන්ලේ හ මේක කැිට එකත් අනුමැත වලාතියනවා අධාතය සෝධය සුම්පරණය බලාත්මකානකිළම ජනාත ප්‍රතිමා ගයන්න මේක ව්‍යස්ථාව ඇතිර නිසා එතුම අයික දෙෙන්න්න ඕන එම නත්ත මේ ව්‍යස්ථාව අවලංක කරන්න ඕනි කරටමයි යෝක කියන්නේ සමස්සයක් වශයෙන් කිසම රට ආදර. කිසිම කෙනෙක් මේ ධාතුනි සංසෝධනයටට කැමතින හැමෝ රුද වෙච් ජනත රුද්ධවෙච් මේ ධාතුුණනි සසෝධන අදම්පුර්ණයම ක්‍රියාත්ම කාරන්ඩ යනවානං ඒ කරන්න මේ සිංහලසා දෙමල දේශපාලන බෙදුම්වාද දේශපාලන වම නාටපද මම කියන්න සිංහල දේශපාලිනුත්තින්නවා මේ රට බෙදන්ඩ කැමැති. මද එවුන් ඔවුන්ට වාසිලබෙන නිසා. දූෂණය වංශාව නාස්තිය. අක්කමිතා සහ අකාරක්ෂ්‍රමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ෙලිවකිය තැන්. අභිමහනවත් හැත්තෑ පස්සුන නිදහසට තව ඇත්තේ දින දෙකයි. මේ දිනවල නිදහසේ අර්ථය ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අපි ඇත්තටම නිදහස්ද කියන ප්‍රශ්නය නිසයි. ඒකයි අද ටෙලිවකෙනුත් නිදහසේ අර්ථය ප්‍රශ්න කරන්ට යොදාගන්නේ ප්‍රටක නිදහස බැලූ බැල්මටම ක්‍රම දෙකකට නැති වෙනවා. එකක් තමයි තවත් රටක් වෙනත් රටක භූමිය වශයෙන් අල්ලා ගැනීම. දැංුවේ මේ දවස්වලොවේ රුසිියාව උත්සහ කරන්නේ යුක්්‍රේණය අල්ලගන්න නේද එක ඉට උදාහරණයක් ඒ වගේ ම එහහිම නැතිව? නව යටත් විජිතවාදේයටතේ රටක් අල්ලා ගැනීම ඒ සඳහා බොහොවිට භවිත කරන්නේ ආර්ථිකව යටත් කර ගැනීම තැන් මේ දවස්සල අපිඉන්නේ ආං එතන එහෙන් චීනය කිව්වාම හා කියනවා මෙහෙන් ඉන්දාව කිව්වාම හා කියයනවා එහෙන් ජපානය කිව්වාම හා කියනවා මෙහෙන් ඇමරිකාවේ ජුලී ලකිව්වාම හා කියයනවා අනිකන්නෙ මේේ උඩ පැනගෙන හා කියනවා අර සිංහල ජනවහර කියමනක් තියෙනවා හිත හොඳ කාන්තාව හැමදාම ගැබ්බරයි කියලනේද දැන් ආ එත මහානයකන්ද නිසා හැමෝටම හා කියනවා. ඉතිහාසේ පුරාමත් මේ රට පාලනය කළ පවුල් දෙකතුන කළේ ඕක තමයි. දැන් අපේ රට ලන්දේසින්ට ප්‍රතුගේසින්ට ඉංග්‍රීසින්ට භූමිය වශයෙන් යටත් වෙලා තිබුණා ඒක ඇන්නේ එක්දහස් පන්සිය පහේසිට ඉක්දහස් නවසය හතලිස් අට දක්වා යටත් රටක් නේද වසර හාරසිය හතලිහකට වැඩියෙන් අප යටත් හි ේ ද . සිය පහළවේ සිට එක් දහස් නවසය හතලිස් අට දක්වා අපෝ යහත් කරගනෙහිටි ඉංග්‍රීසින්. සංස්කෘතිය දුම්රිය ඇතුළු යටිතල පහසුකම් භාෂාව ඇතුළු. බොහෝදේ ඉංග්‍රීසින් අපිට ඉතිරි කරලා ගියා. නමුත් අප අදත් පවසන්නේ ඉංග්‍රීසින් අපේ සංස්ෘතිය භාෂාව ආගම හැදියාව ශිෂ්ටත්වේ ශීලාචාර්භව විනාශ කරා කියලම තමයි නේද. විශේෂෙන්ම අපිිය හෝරගෙන ගියා අපේ රන්රිදිී මුත්තු මැනික් ඇද්දල අරන්ගා කියනකත් අපි තාමත් චෝදනාවක් හැටියට ඉදිරිපත් කරනවානේද. දැන් මේ හැත්තෑ පස්සුන නිදහසට තව දින でかティア එකම එක කාරණයක් පමණක් විසිඳ ගමු. එක ඇත්තද කියලා බලමු නිදහසින් වසර හැත්ත පහයින්නේ සුද්ධ විනාශ කරල ගියා කියලා විශ්වාස කරල ශිෂ්ඨ සම්පන්න බව. සීලාචාර බව අපි ඇලි ගොඩ නගාගෙන තියෙනවද. දැ හුඟ දෙනෙකුට මේ සීලාචාරකම ශිෂ්ට සම්පන්න බව, කියූ සැනින්ම මතක්වෙන්නේ මොනවද දන්නවද. මේ අපි අසීලාචාරයි කියන්න හේතු. ඔන්න මේව තමයි හේතු හැටියට මතක් වෙන්නේ ලැගුම් හල සිටි පාසැල් සිසු ියකු. පෙම්බතා සමඟ අත් අඩගුවට. දරුවා පෙරපාසැල් දම අම්ම වාහනේ රේදුරා සමඟ අනගේ රැංගුේ බාලවයිස්කාරදැරයක් සීයා අතින් ගැප් ගනි. පෙම්බතා සප්‍රයිසකක් දෙන්න කියලා පෙම්බතියගේ ඇස් වසා ගෙලට අනේ. පුතා අම්මට මෝල්ගහින් පහරදී මරා දමයි. කුඩුවන පුතා තාත්තව ගෙට ගසා පසුම්බිය අරන් පනි. පෙම්බතත් පෙම්බතියත් දිවිනසාගනි, තරුණ භික්ෂුවක් බීමතින්. මේ තමයි නේද සාමාන්‍යයෙන් අපේ රටේ ශිෂ්ට සම්පන්න බව නෑකයන්න බොහෝවිට අපි යොදාගන්න උදාහරණ නේද අපෝයි මන්න තරම් අශිෂ්ට සමාජයක්ද නේද මේ සුද්ධ හදලගේ සමාජයේ නේද සුද්ධකාලගේ සංස්කෘතිය නේද. එහමනි අපි කියන්නන්නේ නේද. දැන් ඇත්තටම අපිතාම ශිෂ්ට සම්පන්නනම් නෑ හැබැයි මේ කියපු කාරණා හින්දනන් නෙවෙ. හොඳේ ඒවනිකන් සිල්ලර කතා. මුලින්ම ශිෂ්ට සම්පන්න සීලාච ර බව කියන එක අපි නිවැරදි වහඳන ගමුද . ඇත්තටම ඔය ශිෂ්ට සම්පන්න බව කියන්නේ කොමක්ද. ඉංග්‍රේසියෙන් නම් කියන්නේ සිවලයිස් කියලා. ශිෂ්ට සම්පන්න බව ගැන තියෙන එක් ධර්ශනික මතයක් එකක් විතරක් විග්‍රහ කරලා බලමු. ද අපි ශිෂ්ට සම්පන්නද නැද්ද කියලා තේරුන්ගන්ට ලේසි. දේශපාරණ චිින්තකයකු හා. නිදහස් මත දහරයෙකු වන මහාචාරය අවිශයි මාගලික්. ඔහු ඉස්ශ්‍රයිලේ ජෙරුසලමේ හිීබරු විශ්විද්‍යාලේ දර්ශනවාදය පිළිබඳව මහචාරිවරයක්. ඔහු කියනවා ශිෂ්ඨ සම්පන්න බව යනු සීලාචාර සමාජයක් යනු. එහි සාමාජිකින් එකනෙකා අවමානයට පාත්‍ර කරන්නේ නැති සමාජයක් කියලා. ශිෂ්ට සම්පන්න සමාජයක ඇති සමාජ ආයතන මනුෂ්‍යීන්ට අවමන් කරන්නේ නැත. අසමානලෙස සලකන්නේ නැත කියල තමයි මේ දර්ශනිකයා. විදවතා කියන්නේගහරි අපූරුයිනේද. දැන් අපි මෙහෙම බලමුද ැන් සුද්ධාපිය දාලා ගෙහිල්ල හැත්ත පහයින නේද අපිට පුළුවන් වනාාද අපේ මේ කල්ු පාලක සුද්ධන්ට පුළුවන් වුණාද සැමට්ට සමාන ලෙස සලකන රටක් හදාගන්න අවමාන් විඳන්නේ නැති මිනිස් සමාජයක් නිර්මාණය කරන්ට උත්තරයෙන් නැහැනේ නේද නැහැනි සර්ලම උදාහරණය තමයි ත්‍රස්තවාදය වැලැක්වීමේ මුක්්ද පනත ඒ පනත සම්මත කර ගත්තෙම අපි සිි ට සම්පන්න අයි කල හිතාගෙන හිටපු. අශිෂ්ට සම්පන්න පිරිසක් නෙනේද. ඉළඟට සැමට සමානලෙස සලකන්න බැදිලාන්න. ො සමාජ ආයතනයක් මිනිස්සුන්ට අවමන් කරන්නේ නැතුව සලකනවද නැහැනේ! කිසිසේත්ම නැතයන්නේ කනේ නේද. හොඳම උදාහරණය අරම්බලමු මේ ආයතන අසිිෂ්ටයි කෙලා තේරුම් ගන්ට හොඳම උදාහරණේ. බසන්ත මුදලිගේව ත්‍රස්ත පනතයට තේ දින එකසේ හැට හතක් විතර රඳවගෙන හිටිය නේද. ගරෝ මහෙස්්‍රරත්තුමාගේ පිටූ. විසි හතක නඩුවාර්තාව ඒක හොයාගෙන් හරි පරිස්සමින් කියවන්න. ඒදී වසන්ත මුදලිගේව ත්‍රස්ත පනත යටතේ අත්තඩංගට ගත් නින්දිත අශිෂ්ට අසීලාචාරක ක්‍රමේ? ගරු අධිකරණය හරි අපූරොට විග්‍රහ කලාා. ශිෂ්ට සම්පන්න සමාජයක මෙවැනි අනපනත් තියෙන්ට බෑ කියල තමයි ඒ අනුව බැලූ බැල්මටම අපට පේන්නේ. තිබුණත් සමාජ ආයතනයක් වන පොලිසියට එවැනි අශිෂ්ට අසීලාචාර කූට ක්‍රම භාවිතකරන්ට බෑ කියන එක මතක තබාගන්ට වෙන අනේද. දැන්තේරනවාද අපි නිදහස් නෑ කියලා. නිදහස් රටක් නම් ශිෂ්ට සම්පන්න රටක්නම් සීලාචාර රටක් නම් සැමට සමානව සලකන්ට ඕනේ අවමන් කරන්ට පුළුවන්කමක් නෑනි විශේෂයෙන් සමාජ ආයතන ඇතුළේ අවමන්කරන්ට පුළුවන්කමක් නෑේ නේ? දැන් තවත් ඉතාම වැදගත්ධයක් අපිට හුඟ දෙෙනකුට අමතක වෙලා එදා ශිරාණී බණ්ඩාර්ණයක අග්‍ර විනිශ්ෂකාරතුමයට සලකපු විදිහ නේද දැන් අපේ මහතැන්වල ඉඳලම අශිෂ්ට අසීලාචාර රටක්න මේක එහෙම අපිට මුණ නිදහසක්ද මේ විදිහටම විදායක බලතල සහිත ජනාධිපති දුරයේ සලකන්න එය එහි ඇති මුක්තිය බලන්න තනි මිනිහෙකුට දෙකෝටි විසිද ලක්ෂයක් ගැන තනි තීරණගන්න ඇති හැකියාව බලන්න නේ ද දෙසිියේ විසිපහක් මහජන නියෝජිතීන් සිටියද පාර්ලිමේන්තුව. විසරුවන්ටතියන තනි මිනිහෙකුට ලවාදීලතියෙන අයිතය දිහා බලන්න නේද දෙශය විසිපහක බලය තනි මිනිහෙකුට පාලනය කරන්න දීලතියෙන හිය දිහා බලන්න අපි නිදහස්ද අපේ නිදහස් වෙන්නනම් සීලාචාර වෙන්න අවශ්‍යයි सිෂ්ට සම්පන්න වෙන්න අවශ्याයි ඒක ඇෙ සැමට සමානව සලකන අවමානයට භහජන නොවන සමාජයක්න් නිර්මාණයවෙන්ටම ඕනේ නේද ඒ වගේමයි සමාජ ආයතනත් එසේම ක්‍රියා කළ යුතුවතිබෙනවා දැඟ ඉති හුදෙක්ම සුද්ද ැබැ ඉඳ ෝ ලැගුම් හලකළඟෙන ජෝඩුවක් නිසා මහා සංස්ෘතික සූදාපාලුවක්කුන් එමත් නැත්තම් රට විනාශයිකය කියය බොළඳ ලෙස කෑගහල හැසිටල වැඩක් නෑ. අසීලාචාර අශිෂ්ට පාලකෙන්, උන්දලම හදාගන්න හදාගෙන ඇති ඒ අසීලාචාර සමහර අනපනත් යටතේ සමාජයම විනාශ කරමින් ඉන්නවා සමස්ත සමාජයම ජනතාවගේ නිදහස එයාලට ඕන විදියට හසුරුවමින් ඉන්නවා දැන් අපේ ඒ සඳහා බුද්ධිමත් සටනක් ආරම්භ කරන්නට ඕනි ඒ සඳහා හොඳම දිනේ හැත්ත පහ නිදහස් සමරුව ඒමත් නැත්නම් ඉතින් ඔය චීනයෙන් ඉන්දියාවෙන් ඇමෙරිකාවෙන් ගෙනාවය කෆීර් අපේ හිසට උඩින් නේද හංගාල යලකොට ඒ සතුටත් එක්ක උඩ බලාගෙන ඉඳලා එෙමත් නැත්තම් චීනයේ නිෂ්පාධිත ජාතික කොඩියක් අපි හදින් දරාගෙන නේද. සීත් හදවතින්ම සමරන්න සූදානම්වෙමු කියලා තමයිඉතින් අද ටෙලිවැකියෙන් මතක් කරන්න වෙන්නේ. දින එකසිය හැට හතක් අත්තනංවේ සිටි වසන්ත මුදලිගේ ඊයේ ප්‍රෘත්තිසාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී ඔහු තමාව ඝාතනය රීමට තිබූ සැලස්ම සහ. දා පුදගලයන්ගේ නම්ගම්ද සහිතව විශේෂ ප්‍රකාශයක් කලා. ම අත්තරංගො ගන්න වෙලාව අත්තරංගො ගත්තේ පැලිය ගොඩ විශේෂ පොලිසේකගේ ව මහිද රචික පුදගල ්‍රොහ අත්තරංගොට අරගෙන වරැතු ට අත්තර ගො අරගෙන අරග පැ පොලසිට පෑ ො ොලසිේ අරග හිල්ලා කිසිම පහදිල කිරීමක් නැතුව පොලසිය තුළ හංල ව ගේ ති කියලා නි පහොදා පහන්දරම කවරු අවදි වඩත් කලින්. සිවිිල් පි වාහනක දග ෙද ර පොලසි ට ො ර ු. ොලිසිෙන් අයින් කරලා ම අපි විතරක්ගේ නි ෙඩර මුල් පොලිසිේම හිස්රලා මුතු දකටි ර ෙ මුල් ොසි ෙර මුල්ල පොලිසි රංගහිල්ලා හිද විලලාරච කිය පුදගලයා මන්ගේ මේ වගේ මේසක ඉන්ඳගෙන පිස්තෝලයක් මගේ පැත්තර හරවලලා පේන්න තිලා. විජේවීයටට හුණුදේඋම්ඹට මතකඩ වගේම විජේ කුමාරතුගට වුුණ දෙේුම්ට මතක එනිසා උඹටත් තේතික තමයි කරන්න පිට ඕන කමතියන්නේ හැයි මේ තත්වේ නිසා උඹව ගාතය කරඩ විදික්නෑ. එනිෙසා පැපල අවුරුදු දෙකින් විතර වරෙන් කියලලා ඒ මහිද විලාරචි. එහම කිය ර ර නැතු ්ැ ොල ැ. අපි මේ ප්‍රශ්නොක්කොම කියන්නේ යුක්තිය සන්ද ාන නත ල දැකින් දෝන. එනිසා තමයි මේ සියල්ල පෙලිගරන්නේ මේ වස්ගානක්ම රවුගහල තරජනය කරලා මරණවයි කියල අවසාන කැෑම්වේල කන්්ඩෝනද කියලාහලා රජනය කරලා රජය කරලා ොක රන ප ැරි වි බට බැරිවිදිට න ම ට වශ්‍ය සියල ේව සැල්සු පැල ගොට ප ාර. තවදවකෙ විසිියක් ව දවරුවේද ද මේ පොලිසිකක්්ටීමිකොද කරන්නේ වාහනක දගේ නරගෙන යනවා නවගමුව දේවාල ලඟ යන වාහන පාකින් අඩි දහක්විතට පහල්ට බස්සර පසිතේ පාලු ගයිනට පාලු ගයිනට රගෙන හිල්ල රෙදකින් ො මංචත් දාලා ආයිටක වට දදාලිවරවෙ දුරකත නැමුතුන්ල බගන්නවා ඒගේ ආරක්්ෂක නිල්ධඩිය ්‍රපි දාල තැන් ඇල්ලයි අපිමොද කරන්නනකි හෙම වානයක් සැක සහිතව ඒ නවගමුව දේවාලේ වාහන පාක්්‍යකට පහල ගයින නතර කරලා තිබුණට පස්සේ නවගම. ඒ ආරක්ෂාව පොලිේ මහත ල් බන සැක සහිත වාහනය කැයිමතන තියෙ. ඒම ුණනාට ප අරගෙනගේ පොලිසි නිල ධරීමකද කියන්න යක්කෝ වන්නරුව ඔූ ෙන්ඩ කලින් නික්මටලප කියලා. එතක නගමුව පොලිසි යවත් දන්නන්නේ නෑ අපි වැයි අරගෙනගෙහිල්ලා අර දේවල් පිටිපස්සේ දේවාලෙ ළඟ ඒ යන ගක් පල්ල දාග හිටක. හෙම මයි මදහත් මටිකරේ ොරේ මදහත්වීමි කරනවල නිශ්ි නිල දය කිව පහගිය කාලේ පාතාලය කියල ඩම් ප්‍රසිද්ධ කරපු. බොහෝ ඇය ගාතන කර අපි හමයි මෙන්න මෙහෙමයි කියලා විශේෂයම මදූෂ් කියන අයගේ නම කියන පි දෂ ගතක කර මෙහම ද දස්ග වර ද අපි ලන් ක හම හව හම හම ම ුට ු සදධදාන්ට පා කියල ම වග කියම අපි කිය මට අ ද මග ගන්න මක්. හැත්ද න ග මක්ර කි ම සාාවක දිරිිත්කිරීම කරන අපිට යන පශ්යතමයි රන්තුවක ටක්ත්තරන්ගට ගත් අපිව ්‍රස්වාදය වැලක්විය පනතේ. රැදවූම් නියෝග හැඳූම් නියෝ ගස්සගන්න කල් දවස්තුනක් පොලිසියකර හම ද පියෝ ගාතනය කරන්න කියලා. කොහම දිව දන ගස්සන්න කියලා ල සැලසුම්රපුක නිශ්චිත උත්තරය ොිස්පතිවරය දන්නවන පැලියකොට පොලිය දෙන්නව. ඒගේ ටඩිය ගුත්තර දන්නවන ඇයි දැන් මේ තැන්තැන්වට අරන්ගේ අවිද පෙන්නල අපිට කතාර රජනයකරයයි කියලා ැන් පට පහැදලිකිරම් කරන්න. ඒහමගකීම කියනවාම එක තාහම සැලසුම් සහඳතෝකරපු එක ගාතනය කරනවා කියල තුවක්කු පෙන්නල කියපු එක. ගාතනය කරයි කියලා ඒවා කිය උදමන්නේ පොලි මතම ැදිය අත් වනේ ්‍රස් මදනයකගේට බාරදුන්නට පස්සේ ත්‍රස්ත බර්ධනයකේ ඒ පි රත්නායක කියල ද තම මේ විර්ශ්ටික පැනල බාරගත්තේ ට මේ ටයිදියක විර්ශණය බලාව හිට ඒස් පි රත්නායක කියලා කියන්නේ ආමි සුරංග නැමති සැකරු අත්තඩංගුවට ගත්තට පස්සේ අත් අඩංගුවේ සිටිය දිය හෝ ගාතනය කිරීමට අදාලව දැනට ය නඩුව ර. ते මයි ත් नපු , ො හිද බ ත්තකින් ස් රත් යග හම ැද අත් ේද ිතා වගකීම කියනවා. ොිසි ආදරීිය හෝදර සහෝදරියන් ශාල ප්‍රමණයක් ආරක්ෂාග ොර පාරෙන් ව ො කැල ගො ො සහදර සහෝදයම ශා ප්‍රම යක් ක් ම ලුව සි ද ස ද මේ රු පටි ගන්න දේශබන්ඳ ල ුක් ද න්න ප ාන්න. ල කුක්ො දිටින්න අදටත් පරාජිත රාජ පක් ලගේ රුක විද අ ො ගල ගන කර පුලුවන් රු පි හග තමක් අඩයන ටේය පොිසි ම රු ත් ි ස් මද කගල දින රනිල් වික්‍රම සිහගේ තිර අලස්ක ූමනාවට ප රඳවා බාගන්න දාල බුරු හත්ි නිර්මිකරපුක්. අපිව දහස් කර කියලා ටටබයි මේ අරගලි රයි කියල නැවත හැමක් අපේ නෑ ්‍රස්තවාදය වැලක්මේ පන තහෝසි කරනගල් මේ අරගලය අ කන්ඩවයනවා. දේශපාලය සිරකරුවන් නිදහස් කරන කල් මේ අගලයක් කන්්ඩයනවා. ගේ බොු චෝද ්‍රස්වාද වැලයක් මේ පනතියාර්දය අත්තරග අරංගන්න උතුර සෝදරවරු දකුණ සෞෝදරු සියලු දෙෙන නිදාස්කර කිනිිස ේරගල ඩ ඒ පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයනි මාවට පත්වනවා යළිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් සුපරදු පරිදි දන්න ඔප සම්බන්ධ වන්නේ සියත කතු වැැකියත් සමඟයි ඔබට සුපතසක්